විෂන්කයා විශ්වාසනීය දැක්ම. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. ඉතින් මිල සහ ප්‍රමිතිය පිළිබඳව දැඩි අර්බුදයක් තිබුණත් ඉන්දියාවෙන් ලැබෙන දේ තමයි අප භුක්ති විඳින්මින් සිටියේ. විශේෂයෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් කතා බහ කරද්දී නිකන් දෙන අස්සයාගේ දත් බලන්නට බැරි නිසා අප ඒවා භාවිතා කරමින් සිටියා. නිකන් නෙවෙයි දෙන්නේ, හැබැයි ඉහළ මිල ගණන්වල සහ විවිධ කොන්දේසි යටතේ. කෙසේ වෙතත් ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එක ණය ආධාර ඇන හිටින ස්වරූපයක් වෙනවා. ඒ වුණොත් අපට තෙල් ටිකක් හොයා ගන්නට නොහැකි වන තත්ත්වයක් උද්ගත වේවි. සතියක අරුණාද කියනවා ඉන්දියා ණය යටතේ ඉන්ධන හා ආහාර නොලැබෙන ලකුණු කියලා. අවසන් තීරණේ ඉන්දියා මූල්‍ය මණ්ඩලය අතේ කියලායි සත්‍ය ගෞරවන ප්‍රධාන සිරස්තලයේ ඔස්සේ ආද වාර්තා කරන්නේ. ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තව දුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දියා නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී තිබෙන බව මේ ප්‍රධාන සිරස්තලයේ ඔස්සේ වාර්තා වෙනවා. ඉන්දියාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අගමැති සමග සාකච්ඡාවක නිරත වූයේ බ්‍රහස්පතින්දා දිනේදී. එෙහිදී ඉන්දියා ණය පහසුකම් යටතේ ඇමරිකා ඩොලර් මිලියන දහසක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ඉන්ධන ආනයනය කිරීම සඳහාද ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. එහෙත් විශේෂ නියෝජිත කණ්ඩායම ණය පහසුකම් ලබා දීමට වඩා ලබා දුන් ණය ආපසු ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබුණයි කියලායි වාර්තා වන්නේ. විදේශීය රටවලට ණය ලබා දීම සඳහා ඉන්දියා මූල්‍ය මණ්ඩලය සීමා පැනවීමටද මීට එක් හේතුවක් වී තිබෙනවා. ණය ලබා දීමේ සීමාවද ඉක්මවා තිබීම තවත් එක් හේතුවක්. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාව පිළිබඳව වාර්තාවක් විශේෂ නියෝජිත කණ්ඩායම ඉන්දියා ආණ්ඩුවට ලබා දීමට නියමිත බවත් සතියාගාරුණ වාර්තා කරනවා. ඉතින් ඉන්දියා නියෝජිතයන් ආවයි කියලා මහා ලොකුවට උජාරුවට වාර්තා කරත් ඔවුන් පැමිණ තිබෙන්නේ අපට තවත් ණය දෙන්නට නොවේ, දීපු ණය කොහොමද අය කරගන්නේ කියලා සාකච්ඡා කරන්නට කියලායි අද සතියාගාරුණ ප්‍රධාන සිරස්තලයේ ඔස්සේ වාර්තා කරන්නේ.